සමාජ ශාලාත් වසා දැමේ රටපුරා මාර්ග බාධක රට කලබන්න කොරෝනා ගැන බොරු කියු ෆොන්සේකාටත් රාජිතටත් වැඩ වරදින ලකුණු එජාපය දෙකඩ වීම ස්ථිර කරමින් සජිත් දුරකථනයට අත්සන් කරද්දී ගාල්ලේ වජිර අලියාගෙන් නාම යෝජනා බහර දෙයි ශ්‍රී ලංකාවේ සංවර්ධනය නන්වන්න චීන සංවර්ධන බැංකුව සමග මූල්‍ය කිවිසුමක් කොරෝනා වෛරසය ආසාදිතින්ගේ සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොසින්. නැවත දැනුම් දෙන තුරු පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 11කට සහ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. බියවීමට නොව අවධානයෙන් සිටීම පිණිසයි. අද දිනේදී කොරෝනා රෝගීන් කිහිප දෙනෙකු හඳුනාගත් බව අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය පවසනවා. ඒ කොරෝනා මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවේදී දැනට බොහෝ වෙලාවට 95%ක්ම වගේ තවදුරටත් අපිට මේ රෝගීන් හඳුනා ගැනීමේදී අපට වාර්තා වෙන්නේ අපේ රට තුල පැතිරීමකට වඩා විදේශ රටකට ගිහිල්ලා ඇවිල්ලා හෝ එහෙම නැත්නම් විදේශ රටක සංචාරකයොත් එක්ක ඉඳලා මග පෙන්වන්නන් විදිහට ඉන්න අය තමයි රෝගීන් විදිහට හඳුනා ගැනීමකට ලක් වෙලා තියෙන්නේ. මේ සංඛ්‍යාව වැඩිවීමත් සමගම අද වෙන විට අප තවදුරටත් සූදානම් වෙමින් මුළු මහත් ලංකාව පුරා රෝහල් 24ක් මේ සඳහා සූදානම් කරලා තියෙනවා. කොරෝනා වෛරස ආසාදිතයන් පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීමට කොන්දේසි සහිතව පෞද්ගලික අංශයටද බලය පැවරූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. අපි අද දින තීරණය කරා පෞද්ගලික අංශයේ ප්‍රධාන රෝහල්වලට මෙම පරීක්ෂණය තාම තද සීමා යටතේ මේ පරීක්ෂණය පෞද්ගලික රෝහල්වල කිරීමට ඉඩ ලැබීමට. අපි බලාපොරොත්තු වෙනවා මේක මේ වෙළඳාමක් හැටියට නෙවෙයි ඉතාම වගකීමෙන් මේ කටයුත්ත කරයි කියලා. මේ කොන්දේසි අතර තියෙනවා මෙය රෝගය විනිශ්චය කිරීමේ පරීක්ෂණයක්. ඒ නිසා මේ රෝගීන්ගේ මේ පරීක්ෂණය කරනවා නම් පෞද්ගලික රෝහලට ඇතුළත් විය යුතු රෝගියෙක් වෙන්න ඕන. ඊළඟට මේ පරීක්ෂණය කරන්න ඕන මෙම රෝගයට අදාළ රෝග ලක්ෂණ තියෙන රෝගීන්ගේ ඒක නිර්ණය වෙනවා මේ COVID-19 පිළිබඳ ශ්‍රී ලංකාවේ අර්ථ දැක්වීම. එහෙම නැත්නම් නැවතත් එය නොකළ යුතුයි. ඊළඟට පරීක්ෂණය කිරීමට ප්‍රථම ඒ පරීක්ෂණය කරනු ලබන රෝගියාගේ ඒ අවශ්‍ය කරන විස්තර අපගේ වසංගත වේද විද්‍යා අංශයට දැනුම් දිය යුතුයි. ඊළඟට පරීක්ෂණය කිරීමෙන් පසුව එම පරීක්ෂණය ධන වුණත් ඍණ වුණත් නැවත වරක් ඒ ප්‍රතිඵලය වසංගත රෝග විද්‍යා අංශයට දැනුම් දිය යුතුයි. මේ පරීක්ෂණය කරනවා නම් පැය 24ක් ඇතුළත ප්‍රතිඵල ලබා දිය යුතුයි. ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත්තේ කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීමේ අවදානම සලකා බැලීමෙන් අනතුරුවයි. ඒ මුන්දලම කල්පිටිය වනාතවිල්ලුව ආනමඩුව පුත්තලම සාලියවැව පල්ලම නවගත්තේගම කරුවලගස්වැව නොරච්චෝලේ උඩප්පුව වෙන්නප්පුව කොස්වත්ත මාරවිල හලාවත බදම්පේ ආරච්චිකට්ටුව හා දංකොටුව යන පොලිස් බල ප්‍රදේශවලටයි. මීගමුව පොලිස් කොට්ටාශේ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. මේ පොලිස් ඇඳිරි නීතිය යම් කිසි කෙනෙක් ඒ ඇඳිරි නීතියට ගරු නොකරමින් කටයුතු කරනවා නම් වාහන පදවනවා නම් යතුරු පැදිවල ගමන් කරනවා නම් ඒ අයට අපි නිරෝධායන නීතිය යටතේ කටයුතු කරනවා. පොලිස්පතිතුමා විසින් විශේෂ නියෝගයක් නිකුත් කරනු ලැබුවා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත මාර්ග බාධක පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතව යොදවන්න. මේ ශ්‍රී ලංකාවටම ක්‍රියාත්මක වෙනවා. යම් කිසි කෙනෙක් මෙයට පටහැනිව විනෝද ගමන් චාරිකා යම් යම් ගමන් යන බව නිරීක්ෂණය වුණොත් එම වාහනත් පොලිස් භාරයටගෙන නිරෝධායන නීතිය යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. සමාජ ශාලා වලට ඇතුළු වෙන අවස්ථාව විශේෂයෙන්ම නගරාශ්‍රිතව මේවා තියෙන්නේ. අපි මේ ගැනත් දැනුම් දීලා තියෙනවා. එවැනි තැන් පවත්වාගෙන යන අයට විරුද්ධව නිරෝධායන නීතියන් වගේම පොලිස් ආඥා පනතේ තියෙන ප්‍රතිපාදන යටතේ ක්‍රියා කිරීමේ බලයක් ශ්‍රී ලංකා පොලිසිය සතු වෙනවා.
දඹදිව වන්දනාවේ ගොස් සිටින 900කට ආසන්න පිරිසද අද රාත්‍රියේදී දිවයිනට පැමිණීමට නියමිතයි. ඔවුන් රැකිනීම සඳහා විශේෂ ගුවන් යානයක් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඔවුන් ගෙන්වා ගැනීමට කටයුතු කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ මෙදිහත් වීමෙන්. ඉන්දියාවේ යන අයලුන් අනිවාර්යයෙන්ම නිරෝධායනයට ලක් කිරීමට අපි කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපිට දුරකථන ඇමතුම් ලැබෙනවා සමහර කට්ටිය මේ ක්‍රීඩාංගලන 100 200 එකතු වෙලා ක්‍රිකට් ගහනවා කියලා. ඉතින් ඒකින්ද අපි ඉතාමත් කාරුණිකව ඉල්ලනවා මහජනතාව එකට රැස් වෙන තත්වයෙන් වළකීලා සිටින්න කියලා ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනු ලබනවා. ආනයිනික මුකාවරණ හා විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරුබද්ධ හා අනිකුත් බදු අද මධ්‍යම රාත්‍රියේ සිටිවත් කර තිබෙනවා. ඒ මෙම භාණ්ඩවලට ඇති වී තිබෙන අධික ඉල්ලුම සැලකිල්ලට ගනිමින් ඒ අනුව අදාළ ආනයිනික භාණ්ඩ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතර යවත් කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. අද මධ්‍යම රාත්‍රියේ සිට සති දෙකක කාලයක් ගුවන් මකීන්ට මෙරටට ඇතුළු වීම තහනම් කෙරුණා. එසේම ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබෙනවා. මෙතෙක්ේ පැවති රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ දැනට දිවිනට පැමිණ සිටින විදේශිකයන් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවන්හි වළංගු කාලය අප්‍රේල් 12 දාතේ දීර්ඝ කර තිබෙනවා. අප්‍රේල් මාස 8 හෝ 9 යන දිනවලදී බත්තර මුල්ල සුහුරුපායේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා අංශයට පැමිණ අදාළ දීර්ඝ කිරීම සිදු කරගත හැකි. ලබන 28 වෙනිදා නිකුත් කිරීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබා දීම ප්‍රමාද විය හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. සේවක අර්ථසාධක අරමුදල හා සම්බන්ධ සේවා කටයුතුද තාවකාලිකව අත්හිටු වීමටයි පියවර ගෙනැත්තේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන 31 වෙනිදා දක් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් ජනතාව කණ්ඩායම් ලෙස රැස්වීම වැළැක්වීම සඳහායි මෙම පියවර ගෙන තිබෙන්නේ. එහෙත් වාහන ආදායම් බලපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේ සේවාව පුළුල් කර තිබෙනවා. මෙම කාලය තුළ හිඟමුදල් හා දඩමුදල් අය කිරීම සිදු නොකරන බවයි රජයේ දැනුම් දෙන්නේ. මාර්තු 16 වෙනිදා සිට අප්‍රේල් 15 වෙනිදා දක්වා වළංගු කාලය අවසන් වන රියදුරු බලපත්‍රවල කාලය ජුනි මාස 30 වෙනිදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. රතවාහන වැරදිබල්දී ස්ථානීය දඩමුදල් ගෙවීම සඳහා ලබා දෙන දින 14ක කාල සීමාව රජයේ ප්‍රකාශයට පත් කර ඇති නිවාඩු දින ඉවත් කර ගණනය කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. කොරෝනා හේතුවෙන් ඖෂධ හිඟයක් ඇති බවට ඇතමුන් ගෙන යන ප්‍රචාර අසත්‍ය බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව අවධාරණය කරනවා. SPMC එකෙන් නිෂ්පාදනය කරන ඖෂධ 80ම කිසිදු ප්‍රමාදකින් තොරව ඒ අපට දෙන විදිහටම අපි වෛද්‍ය සැපුම් අංශයට අපි ලබා දෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ කොරෝනා ප්‍රශ්නය නිසා අපේ ඖෂධ නිෂ්පාදනය දැන් වෙනදට වඩා අපි වැඩි කරලා තියෙනවා. ආනයන කරන ඖෂධ හඳුනගෙන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අප්‍රූවල්ස් යටතේ අපි ඖෂධ 30ක් හඳුනාගෙන දැන් නිෂ්පාදනය කරනවා. එහි පළමු නිෂ්පාදනය ඊයේ අපි වෛද්‍ය සැපුම් අංශයට සැපයුවා. ඒ නිසා මේ වෙලාවේදී ඖෂධංගයක් නොමැති බව ඉතාව ධාර්ණයෙන් ප්‍රකාශ කරනවා. යුද හමුදාවේ මූලිකත්වයෙන් නිරෝධායන මධ්‍යස්ථානවල කටයුතු ඉතා උසස් සඳමින් සිදු කෙරෙනවා. එවැනි මධ්‍යස්ථාන 16ක් ක්‍රියාත්මකයි. කොරෝනා වෛරසයේ ආසාදනය වී ඇති බවට හඳුනාගත් රෝගීන් දෙවෙනි රෝහල් කිහිපයක ප්‍රතිකාර ලැබමින් සිටිනවා. කෙසේ වෙතත් විදේශගතව සිට පැමිණ නිරෝධායනයට හෝ පොලිසියට වාර්තා කිරීමකින් තොරව සිටින අය ස්වාබැලීමේ මෙහෙයුම්ද අකණ්ඩවම ක්‍රියාත්මකයි. ඉතාලිය ඇතුළු විවිධ රටවලින් පැමිණ සිටින මෙරට පදිංචිකරුවන් 65 දෙනෙකුට අත්‍යවශ්‍ය මානුෂීය කටයුත්තකට හැර වෙනත් කිසිදු කාර්යයක් සඳහා දින 14ක කාලයකට නිවෙස් වලින් බැහැර නොවන ලෙස මාරවිල මහේස්ත්‍රාත්වරයා තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ කටුනීරිය නාත්තණ්ඩිය මාරවිල හා වීරවිල යන ප්‍රදේශවල පදිංචිකරුවන් 65 දෙනෙකුටයි. නාත්තණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපුල් ජයතිලක මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමේ අනතුරුවයි නියෝගය නිකුත් කෙරුණේ. ඉතාලිය ඇතුළු වෙනත් රටවලින් මෙරටට පැමිණ සිටින ඇතැම් පුද්ගලයන් නිරෝධායන කටයුතුවලට ලක් නොවීමෙන් හා වෛද්‍ය උපදෙස්වලට අවනත නොවී කටයුතු කිරීමෙන් ගැටලු පැන නැගී ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අපින් පාතුණා. ඊට මෙම් පුද්ගලයන් 65 දෙනා ඇතුළත් බවයි ඔහු අධිකරණයේ හමුවේ වැඩිදුරටත් කියා සිටී. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන දෙදෙනා මාධ්‍යයට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාසය පවසනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් ජනතාව තුළ අනියතභයක් හා කැළඹීමක් ඇතිවන ආකාරයට ඔවුන් මෙම ප්‍රකාශ සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය තවදුරටත් සඳහන් කරන්නේ.
මහා ක්‍රිකට් තරගවලට සහභාගි වූ එකම පාසලේ සිසුන් දස දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර තිබුණා. සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබුණේ කොරෝනා රෝගීන් 3 දෙනෙකු මියගොස් ඇති බවයි. මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් උයි කොළඹ අපරාධ කොට්ටාසය විමර්ශන සිදු කරන්නේ. මේ අතර මේ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවලදීද අදහස් පළ කෙරුණා. රාජිත සේනාරත් මහත්මය කියලා තිබුණා ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කොළඹ පැවති ප්‍රධාන මේ ක්‍රිකට් තරගයේදී 25 දෙනෙක් කොරෝනා වැළඳී තිබෙනවා. ඊයින් 10ක් එකම පාසලේ සිසුන් 10ක් උපදී රතා. අපිට හැඟෙන විදියට ඉතාම වගකීම් විරහිත ප්‍රකාශයක්. එවැනි රෝගීන් අපි දැක්කා දරුවන් 11 දෙනෙක් අසනීප තත්ත්වයට පත්වලා ඉන්නවා කියලා සහ තවත් හිටපු අමාත්‍යවරයෙක් ප්‍රකාශ කරලා තිබුණා ජීවිත 3ක් නැති වෙලා තිබෙනවා කියලා මේම කොරෝනා වෛරස් ආසාදනය නිසා. ඒවා ඉතාම වගකීම් විරහිත ප්‍රකාශ. ඉතාම සාවද්‍යාකාර ප්‍රකාශයක් කරනවා ජනතාව බිය ගන්නන සුළු ප්‍රකාශයක්. කොරෝනා නිසා ලංකාවේ මරණ 3ක් වාර්තා වුණායි කියලා. අපි කාටත් පිළිගන්න වෙන්නේ මේ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන දත්ත වාර්තා. නොදන්න දෙයක් Tamanට ඇහිච්ච උපදූපයක් ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඉස්සරහා මේ විදිහට කියලා ජනතාව බිය ගන්නනවා නම් ඒක ඉතාම පහත් පෙළේ ක්‍රියාවක්. මෙවැනි දෙයක් ප්‍රකාශයට පත් කිරීම මම හිතන්නේ එතුමාගේ හමුදාවේ තනතුරටත් දේශපාලන තනතුරටත් ගැළපෙන්නේ නැහැ. ක්‍රියාධිකාරී මණ්ඩල තීරණයට පටහැනිව එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් නාමයෝජන ලබා දීම නීති විරෝධී බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සුජීව සේනසිංහ මහතා මේ ආකාරයෙන් අදහස් පළ කරද්දී සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ එක්සත් ජාතික පක්ෂ කලාවැව සංවිධායක නීතිඥ සංජීව සෙනවිරත් මහතා ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මහතා සහ රංජිත් මද්දුම් බණ්ඩාර මහතා සමග ජන බලවේගයේ තනතුරු දැරීම නීති විරෝධී බවයි. හරින් ෆර්නාන්ඩෝ හිටපැමතුමත් සජිත් ප්‍රේමදාස මහත්තයත් කියලා තියෙනවා රනිල් සහ මහින්ද අතර ඩීල් එකක් කියලා. ඒ ගැන නම් මම හරි කනගාටු වෙනවා. මේ හිටපු අමාත්‍යවරු දෙන්නෙක් එහෙම කියනවා නම් අපි එක්සත් ජාතික පක්ෂය හැටියට හැම දිස්ත්‍රික්කෙම ඒ ලයිස්තුව ලෑස්ති කරලා අපි තියනවා. තියලා අදරයට තීරණයක් ගන්නවා බාර දෙනවද කියලා. එක්සත් ජාතික පක්ෂයේ දෙකඩ වීම තීරණාත්මකවම හෙට දවසේ සිද්ධ වෙනවා. ඒ සිද්ධ වුණාට පස්සේ මැතිවරණේ කල් දැමීමෙන් පස්සේ නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්න බැහැ. මොකද සජිත් ප්‍රේමදාස මැතිතුමා නියෝපේ නියෝජනායකතුමා සහ රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා පක්ෂයේ ඒ පක්ෂයේ සභාපතිවරයා සහ මහලේකම්වරයා වීම ඒ පක්ෂ ව්‍යවස්ථාවට අනුවම කළ නොහැක. මැතිවරණ කොමිෂන් බාරගත්තාට පස්සේ කොහෙද උසාවියකින් අභියෝග කරලා තියෙන කියලා පුළුවන් තියෙනවා කියන්නේ. එතුමාලට තියෙන මොකද රුදාව? එතුමාල එහෙමනම් කටවාගෙන ඉන්න එපා. අපේ එක රිජෙක්ට් වෙනවනම්. එතුමාට වාසිනේ. මම ඉතින් නොමිනේෂන් වලට හොයා ගන්න කවුරුත් නැහැ. සිරිකොතලගේ නිකන්වත් යන්න එපා මේ දවස්වල. අර තාරදැම වගේ නෙමෙයි. අඬ ගහලා දෙනවා ආසනයක් තරම් කරන්න. රණලික්ෂි මහත්මයා මහිතන් ඉතාමත් මේ පක්ෂයේ අවාසනාවන්තම නායකයා බවට පත් වෙලා තියෙනවා. මට දුකයි ඇත්තටම. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මෙවර තරඟ කිරීම සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා නීත්‍යානුකූලව. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ගත තීන්දුවට පටහැනිම ක්‍රියා කරනවා. ඒකට පුළුවන් මට නැත්නම් තවත් කෘත්‍යාධිකාරී මණ්ඩලයට නැත්නම් පක්ෂයේ සමාජිකයට නඩු දාන්න. රංග බණ්ඩාර මහත්තයාගේ මම දැක්කව දැන් බෑනත් ඇවිල්ලා අත්සන් කරලා ගියා. එහෙනම් එතුමා අයින් කරන්න එපා ඉස්සරෝම. සමගි බලවේ කියලා අපිට විශේෂත්වයක් නැහැනේ. මේවා කුලියට ගත්ත දේශපාලන පක්ෂ. ඕවට වෙලාව නැස්ති කරන්න එපා. නියම එක්සත් ජාතික පාක්ෂිකයා ඡන්දෙ දෙන්නේ අලියට. ඒ නිසා අපි පුද්ගලයෝ පිටිපස්සේ නම් කිසිතයත් යන්නේ නැහැ. මට රනිල්ද සජිත්ද කියන එක නෙමේ ප්‍රශ්නේ. ඔය කවුරු කතා කරත් ඔය හැම කෙනාම කල එලියක් ලැබුවේ එක්සත් ජාතික පක්ෂයට පින් සිද්ධ වෙන්න. මම ඊයේ පෙරේදා සමගි බලවේගයේ නුවරළ දිස්ත්‍රික්කයේ තරඟ කිරීමට නාම යෝජනා පත්‍රය අත්සන් කරා. නමුත් ඒ පක්ෂයේ තිබෙන යම් යම් ගැටලු නිසාත් මම නියෝජනය කරන දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මාව අත්සන් කරන්න කියලා ඒගොල්ලන් කරේ මාව පක්ෂෙන් අස් කරා. මම ආපෝ මගේ මාගෙදරටම යන්නම් කියලා එක්සත් ජාතික පක්ෂේ. මොකද මෙතනින් තමයි මම දේශපාලනේ පටන් ගත්තේ. එක්සත් ජාතික පක්ෂය පක්ෂ නායකයා ජනප්‍රිය නැති ටික දෙනෙක් දාගෙන යා වෙනම මෙතිවන ව්‍යාපාරයක් ගෙනිච්චොත් අපිට ඒක පොඩි අනවශ්‍ය ඉස්සරදයක් වෙනවා. සජිත් ප්‍රේමදාස අනිවාර්යයෙන්ම 104,000ක්වත් ගනී. රැලි ක්‍රීසිං මැතිතුමත් 50,000ක් විතර ගනී වන්න. අද එක්සත් ජාතික පාක්ෂිකයාගේ ඡන්දෙන් පාර්ලිමේන්තුවට ගියපු අය කියනවා නම් අලියාගෙන් එන අයට ගහන්න කොස්ස ගන්න ඉදලා ගන්න ඉලපත ගන්න කියලා. එතකොට අර එක්සත් ජාතික පක්ෂය බඩ බැඳගෙන හිටපු පාක්ෂිකයාට මොකද වෙන්නේ? මේ එක්සත් ජාතික පක්ෂයේ නායකයන් විසින් අද කරන කෙරුවාවෙන් අනාථ වෙලා තිබෙන්නේ මේ රටේ එක්සත් ජාතික පාක්ෂිකය. ඉතින් රනිල් පාර්ශවෙත් සජිත් පාර්ශවෙත් ගැටුම් බලන්න වෙන්නේ දැන් නෙවෙයි තව ඉස්සරහට. මේ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ නිරුවත හොඳ හැටි බලා ගන්නට පුළුවන්.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ජීවනෝපායන් සිදු කිරීමට ගැටලු ඇති වූ මෙන්ම සමස්ත ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීමට ජනාධිපතිතුමා පියවර ගත්තා. මේ අවස්ථාවේ එය තමන්ට හිමි වූ මහත් සහනයක් බවයි ජනතාව පවසන්නේ. රටේ වත්මන් වාතාවරණය සැලකිල්ල ගනිමින් භාණ්ඩ මිල අඩු කිරීම ඇතුළු සහන ලබා දීමට ජනාධිපතිතුමා කටයුතු කළා. ජනතාවගේ එදිනෙදා ජීවිතය පහසු කිරීම සඳහා ඔවුන්ගේ පරිභෝජන තත්ත්වය තහවුරු කිරීමට මා අදහස් කරනවා. සෑම වෙළඳ සලකම පරිප්පු කිලෝවක් රුපියල් 65ක උපරිම සිල්ලර මිලක එමෙන්ම සැමන්ටින් එකක් රුපියල් 100කට ලබා දීමට කටයුතු කරනවා. එම භාණ්ඩ අඩු මිලට ලබා දීමට වෙළඳ සල් පියවරගත් ආකාරය දැකගත හැකි වුණා. බොහෝ වෙළඳ සල් අසල දිගු පෝලිම්ද පැවතුණා. මොකද මේ උදේම සැමන් ගන්න ඇවිල්ලා බඩු ලාභයි කිව්වා ඒකයි ආවේ. ඒ වගේ දුන මාජනයකට හොඳ සැමටින් එක පෞද්ගල 200 කරා 300 ගන්න කැමති තියෙන පරිපූර්ණයක් තියෙනවා ඒක පහයි. ඒක නිසා අපි ජනප්‍රතිනිධියට ඉස්තුතියි. බලන්න ඉතින් හාන්දු හොඳයි ඉතින්. දැන් මේක ලාභ වුණා කියන්නේ ඉතින් හොඳයි ඉතින් මිනිස්සුන්ට ඒකනේ මෙච්චර පොලිමත්. රජයේ ලබා දුන් සහන නිසි පරිදි ජනතාවට ලැබෙන්නේ ද යන්න සොයාබැලීමට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් අද සොයාබැලුවා. පිටකොටුව වෙළඳසල්වලට ගිය ඔවුන් ව්‍යාපාරිකයින් දැනුවත් කිරීමටයි කටයුතු කළේ. මෙම සහන ජනතාවට ලබා නොදෙන වෙළඳසල් හිමියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි එම නිලධාරීන් ප්‍රකාශ කළේ. භාණ්ඩ මිල අඩු කිරීමත් සමග තම නිෂ්පාදන අඩු මිලට ලබා දීමට කටයුතු කරන බවයි සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ. රටේ ජනතාවට ජනාධිපතිවරයා ඒක පොහොට්ටුද ශ්‍රී ලංකාවද අලියාද ජේවීපීතික බැලුවේ නැහැ. සහනය දුන්න නම් අපි ඒ සහනය ජනතාවට ලබා දෙන්න මා නියෝජනය කරන මේ රටේ ආපන ශාලා හිමියන්ගේ සංගම් තියෙන්නේ එකයි. ඒ ආපන ශාලා හිමියන් සංගමයෙන් සභාපතිවරයාට මම ඉල්ලා සිටිනවා හෙට දින ඉඳලා සැමන් දාපු පාන් කාලක මිල රුපියල් 30යි, සැමන් සමග පාන් භාගයේ මිල රුපියල් 70යි, පරිප්පු සමග පාන් භාගයේ මිල රුපියල් 60යි. මේ මිල තුනට අනිවාර්යයෙන්ම පාරිභෝගිකයාට සහනය ලබා දිය යුතුයි. COVID-19 හෙවත් කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්ත වීමටත් පෙර සිටම ඊට මුරදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි විධිමත් වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කළා. මෙම ව්‍යසනයට ලක්ව ඇති ඇතැම් රටවල් පවා එවැනි පියවරක් ගෙන නොමැති වටපිටාවකයි ශ්‍රී ලංකාව මෙසේ පූර්ව සූදානමකින් ක්‍රියා කර ඇත්තේ. අවශ්‍ය අවස්ථාවලදී අදාළ අංශවලට නිවාඩු ලබා දෙමින් වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා රජය කඩිනම් පියවර ගත්තා. ඒ අනුව පාසල් හා විද්‍යායතන වසා දැමුණා. ගුවන්තොටුපළද මේ වන විට මෙරටට පැමිණෙන ගුවන් මගීන් සඳහා වසා දමා තිබෙනවා. දුම්රිය නොබිලේ ගමන් කිරීමේ අවස්ථාවද උදා කර දී ඇත්තේ මුදල් මගින් වෛරසයේ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහායි. දෑත් සේදීම සඳහා සෑම තැනම අවශ්‍ය පහසුකම් මේ වන විට සලසා තිබෙනවා. පොදු ප්‍රවාහන සේවා වන බස් හා දුම්රිය විෂබීජ හරණයට ලක් කෙරුණා. නිරෝධායන මධ්‍යස්ථාන 18ක් පිහිටුවමින් 2300කට අධික පිරිසක් නිරන්තර නිරෝධායනය කෙරෙනවා. ඊට අමතරව 3000කට වැඩි පිරිසක් නිවාසවලම නිරෝධායනය කෙරෙන්නේ විධිමත් ආකාරයටයි. එමෙන්ම විවිධ ක්‍රම ඔස්සේ මේ වන විටත් ජනතාව දැනුවත් කෙරෙනවා. රෝගය පිළිබඳ විමසීම හා දැනුම් දීම සඳහා හදිසි දුරකථන අංක හඳුන්වා දීමටද පියවර ගැනුණා. බැංකු ණය කපා හැරීම මාස 6කින් කල් දැමීම බොහෝ ශේෂ්ඨවලට සැලසුන ඉමහත් සහනයක්. එමෙන්ම පරිප්පු හා සැමන් ආදී ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩු කරමින් පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ වුද රජයේ සහන සැලසීම ජනතාවට ඉමහත් අස්වැසිල්ලක් වනවා. ශ්‍රී ලංකා රජය සහ චීන සංවර්ධන බැංකුව අතර ඇමරිකා ඩොලර් මිලියන 500ක මූල්‍ය පහසුකමක් සඳහා වන ගිවිසුමකට අද අත්සන් තැබුණා. ඒ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබුවේ භාණ්ඩාගාර ලේකම් SR ආටිගල මහතායි. චීන සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෑන් වෙයි මහතා ගිවිසුමට අත්සන් තැබුවා. ශ්‍රී ලංකා රජය චීන රජය සහ චීන සංවර්ධන බැංකුවෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පහසුකම රටේ සංවර්ධන අවශ්‍යතා සපුරාලීමට ලබා දුන්නා. මෙම මුදල ලබන සතිය ආරම්භයේදී ලබා ගැනීමට නියමිත අතර ඒ තුළින් විදේශ විනිම සංචිතයද ශක්තිමත් වනවා. මහමැතිවරණය සඳහා නාම යෝජනා භාරතීම හෙට දහවල් 12න් අවසන් වනවා. අද දිනේද දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් දිස්ත්‍රික්ක කිහිපයකට නාම යෝජනා පාර දුන්නා. නාම යෝජනා භාර දීම සඳහා ඉතා අවම පිරිසක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියා. සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් නාම යෝජනා පත්‍රයට සජිත් ප්‍රේමදාස මහතා අද අත්සන් තැබුවා. ඒ එම පක්ෂ කාර්යාලයේදී
කණ්ඩායම් නායක අමාත්‍ය දල සලහප්පෙරම මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාම යෝජනා බහර දීම සිදු කෙරුණා. මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කෑගල්ල දිස්ත්‍රික්කයටද නාම යෝජනා බහර දුන්නා. ඒ කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හිරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ සඳහා ජාතික ජනබලවේගයේ නාම යෝජනා බහර දුන්නේ කණ්ඩායම් නායක ගාමිණී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාතික ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බහර දීම සිදු කළා. ඒ දිස්ත්‍රික් නායක නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරේ චන්ද්‍රකාන්ත් හේවත් පිල්ලියන්ගේ නායකත්වයෙන් යුත් TMBP පක්ෂයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බහර දුන්නා. දෙමළ ජාතික සඳහනේ වනි දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බහර දීම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩේකරනාන්දන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. ජාතික ජනබලවේගයේද වනි මැතිවරණ දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බහර දුන්නා. එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බහර දුන්නා. කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම කටයුතු සිදු කෙරුණේ. ජාතික ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සඳහාද නාම යෝජනා බහර දුන් අතර එය සිදු කෙරුණේ කණ්ඩායම් නායක වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් ජාතික ජනබලවේගයෙන් නාම යෝජනා බහර දුන්නා. පූජ්‍ය අතුරලිය රතන ස්වාමින් වහන්සේ ඇතුළු පිරිසක් අපේ ජනබල පක්ෂය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ නාම යෝජනා පත්‍රයට අත්සන් තබා තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ස්වාධීන කණ්ඩායම් අද මඩකලපුව දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බහර දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමාජිකයින්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාම යෝජනා ලබා දෙන්නේද යන්න පිළිබඳ පසුගිය දිනවල කතා බහක් පැවතියා. මෙවන් වාතාවරණයක් තුළ නිදහස් පක්ෂයේ සමාජිකයින් කිහිප දෙනෙකුම අද පොදුජන පෙරමුණේ නාම යෝජනා පත්‍රවල අත්සන් තැබුවා. ඒ අනුව වීරකුමාර දිසානායක මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයටද, ලසන්ත අලගිවන්න මහතා ගම්පහ දිස්ත්‍රික්කයටද, දයස්ත්‍රි ජයසේකර මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයටද අත්සන් තබා තිබෙනවා. අද මොද්දක මම පක්ෂය වෙනුවෙන් කරන්න පුළුවන් කාර්යභාරය කළා. අපි අවසන් මොහොතේ මම අත්සන් කරන්න තීරණය කරේ පක්ෂයත් ඒ වගේම සන්ධානයත් ශක්තිමත් කරන්න අවශ්‍ය නිසා. අපි ඉන්න මතය තමයි ඌට අපේ ජනාධිපතිතුමාව ශක්තිමත් කරන්න ඕනේ. එතකොට හරි මිනිස්සු ටික පාර්ලිමේන්තුවේ ගියන ඉඳවන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම වෙලාවක අපව නැවත UNP ත් එක්ක කිසිදු ආකාරයේ බැඳීමක් අපේ නැහැ. සවස 6:30 ප්‍රවෘත්ති අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk